පාර දිගේ බලන අපි දන්නවා මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන දේ. වත්සලා නිසා රෙහාන්ගේ ජීවිතේ කරදරෙම නිතරම ගලාගෙන එනවා. බලන් ගියාම රෙහාන්ට නම් ඉතින් ගෑනු අයගෙන් තියෙන ලොකුම ලොකු අපලයක් කියනක නම් අපිට පේනවා. කොයි පැත්තෙන් බැලුවත් රෙහාන්ගේ කරදරවලට මූලික ආරම්භය වෙන්නේ රුක්ෂාන කියන ගෑනු කෙනා නිසා. ඉතින් ඒ වගේම අපි තවත් දෙයක් දන්නවා. ඒ තමයි ඔෆිස් එකේ MD ගේ දුව නිසා තමයි රෙහාන් නිතරම වගේ අසරණ වෙන්නේ. සරණිව ගෙදර තියාගන්නේ නැතුව විවාහ සහතිකයක් විතරක් අරන් බේරෙන්න තමයි උත්සාහ කළේ. නමුත් ඉතින් තේරුමක් නැහැ. රෙහාන්ට අනේ නිසා සරණිව ගෙදරටම ගෙනත් තියාගන්න සිද්ධ වුණා. නමුත් ඉතින් ඒ නිසා සරණි නිසා රෙහාන් පවා සතුටින් හිටියා කියන එක දැන් රහසක් නම් නෙවෙයි කියන්න අපි හොඳින්ම දන්න දේ බවට පත් වුණා. ඉතින් දැන් රෙහාන්ට තියෙන අනිත් ප්‍රශ්න තියෙන්නේ ඉතින් කාන්තාවක් නිසා ඔෆිස් එකේ අරවින්දි සහ උදාරි නිසා. ඉතින් මේ දෙන්නම රෙහාන් ගැන සැකෙම්මයි ඉන්නේ. ඒකට හේතුව ඒ දෙන්නට සේවකයන්ට වගේ සලකපු නිසා කේන්තියට කියන්න අපි දන්නවා. ඉතින් රෙහාන්ගේ වැරද්දක් හොයලා රෙහාන්ව ඔෆිස් එකෙන් අයින් කරන්න තමයි මේ දෙන්නටම උවමනා කරලා තියෙන්නේ. ඉතින් නමුත් මේ දෙන්න ඒකට වත්සලා කියන දේවල් අහපු නිසාත් හේතුවක් වුණා. ඉතින් ඒ වගේම තමයි දැන් මේ දෙන්නට ලොකුම සැකයක් එන්න හේතුව බවට පත් උනේ උදාර්ලාට ඩින එකට කතා කරලා ඒක කැන්සල් කරපු නිසා රෙහාන් හදිසියෙම. ඒ වගේම අනේ කියපු දේවල් ඒ කියන්නේ ගේට් එක ඇරලා ගිය කතාව නිසා MD ටත් සිද්ධ වෙනවා සැකේ වැඩිපුර ඇති කරගන්න. හදිසියෙම ලංකාවට ඇවිත් රෙහාන්ටත් නොකිය රෙහාන්ගේ ගෙදරට කඩා පනින්න සිද්ධ වෙයි MD ට. නමුත් ඉතින් වැඩේ කියන්නේ මේකයි. ඒ තමයි දැන් සරණි ආයෙම ඇවිත් ඉන්න නිසා අරවින්දිට වගේම උදාරිටත් කවදාවත් නැතුව MD ගෙන් මැනුම් මහගන්න සිද්ධ වෙයි. කවුරුත් බොරුවට අමාරුවේ දාන්න එපා කියලා. ඉතින් අරවින්දි වගේම උදාරිත් ලැජ්ජ වෙයි වගේම සරණි කොයිතරම් තරහෙන් හිටියේ වුණත් හොඳින් මේ හැමෝටම සලකන්නේ සරණිගේ ලොකුම වගකීම ඒක කියලා දන්න නිසා වගේම සරණි කොහෙත්ම කැමති නැහැ රෙහාන් කාගවත් ළඟ ලැජ්ජ වෙනවට. ඉතින් නමුත් සරණි නිසාම තමයි මේ සයත් රෙහාන්ගේ රස්සාව බේරෙන්නේ කියලා දන්නවා. ඉතින් මේ වීඩියෝ එකට කැමති අය ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරන ගමන්ම.